हेलो प्रेमा बबाड़ता उना डूने गिना बेहद हरी दुम वमन दिया हरी 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 मंग आदमी को लेना हरी प्रेमा मंग इनक बाबा उधर बला करने हाँ हूं वीरशेखर हॉस्पिटल लेकर आया संघ गेदर के अन्नपूर्वास मत दिन असंगठ हेदर तिब्बे डेंगू हेदे मधुर मधुर रेटे दवा खाली तीन सामान्य वैरस डेंगूने मौलिक लक्षण विंकर अमार डेंगूने भयानक तत्व मतुवेणी उन्हें बेहगे नमस्ते असंगे अम्म याव उन्हें बेहगने अद्दीट वेलाटे अत कक् शीतलती रोहट गिना यह नियमित वेलावट असंग रोहट गिना अपटे आट नियमित प्रतीकारीकुड़ना ये वगेम असंगे अम्म याट पेरासीटमोल अवश्य मात्रावे मित्र दीलती एक आट डेंगू नेदन सांकूड़ता तेनी डेंगून वाल मनो अदला अभी असलवासी की आो मे डेंगू असनीपे मे दरवट हेदलती बाब ඒ මගෙන් හැමෝම දැනු වත් කරන්න ඕන හැමෝම එකතු වෙලා තමන්ගේ වත් පිටි සුද්ධ කර ගන්න ඕන ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරිතුමාට ඒ බව දන්වන්න ඕන ඒ මගින් දෙන්ගුණ පැතිරීමකට වළක්වා ගන්න පුළුවන් දැන් අසංගට හොඳයි යට ගෙදර යන්න පුළුවන් දැක්ක නේද අපි අවදීන් හිටියොත් ඕනෑම අභියෝගයක් වළක්වා ගන්න පුළුවන් බව කොදදුවේනිකා හොඳුමාන්දු වෙලා අසනීපයක් වද්ද
ඕනෑන්ද හොඳටම උන්න ටීචර්කෝ ගෙදර එක්කරන් යන්න කියලා. හා හොඳටම උනනුවේ. පුටි මන් දැන් ගිවයි පැත්තෙන් ආවි. දොරවල් ජනෙල් ඔක්කොම වහලා. අම්මත් වෙන්නේ හිටියේ නෑනේ. අම්මා ගෙඩි කපන්න ගිහින් ඇති නේද? තාත්තා රබර් ෆැක්ටරි ඇත්තේ. හා හා පුතේ එහෙනම් ඔයා ගෙදර ගිහිල්ලා ටිකක් හාන්සි වෙන්න. මම යන ගමන් අම්මට පණිවිඩය දීගෙන යන්න. හොඳයි නේද? පුතේ මේ වෙනුවෙන් ගැට ටික බීලා මැලවෙයා. කොහොමද කෙල්ලට? හොඳට ඕම්මද? තාම අඩුවක් නෑ. ගොමනිත් දැම්මා. මම මේ දැම තේමෙන් වෙන වතුර ටිකක් අම්බලා දුන්නා. ඔය විනෙල්කට වතුර සම්බල දීලා හරියන්නේ නෑ. ඒකම තමයි මමත් කල්පනා කරේ. කෙල්ලට බෙහෙත් ටිකක් අරන් දුන්නා නම් හොඳයි. හෙට උදේම ආණ්ඩු ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් දෙන්න. ඉක්මන් කරන් පා. කොහොමද? හොඳයි. දැන් උනත් හොඳයි නේද? දවස් 3ක්ම දැන් උන නැහැනේ. ලේත් හොඳයි. අද ගෙදර යන්න පුළුවන්. දැන් හිරුනි දන්නවද මොකක්ද අසනීප කියලා? මොනවද? හරි. ඉතින් ගෙදර ගිහිල්ලා විවේකීව ඉන්න ඕනේ. ඉස්කෝලේ යන්න එපා මේ ටිකේ. ඉවාඩු වරන් විවේකීව ඉඳලා හොඳට කාලා බීලා ඊට පස්සේ ඉස්කෝලේ යන්න පුළුවන් සතියකින් විතර. ඩෙන්ගු කියන්නේ දැන් අපේ පරිසරයේ තියෙන සුලභම රෝගයක්. අපි හැමෝම දන්නා පරිදි ඩෙන්ගු රෝගය බෝ කරන්නේ මදුරුවෙන්. මේ මදුරුව බිත්තර දාන්නේ පිරිසිදු ජලය රැඳිලා තියෙන තැන්වල. හිස් පොල් කටු, ටින්, ප්ලාස්ටික් බඳුන් වගේ තැන්වල. ඊට අමතරව අපි නොහිතන වැහි පීලි, ගොඩනැගිලි ආදී ස්ථානවලත් මේ මදුරුව බිත්තර දානවා. කැස්සක් සෙම්ප්‍රතිශ්‍යාවක් නැතුව හදිස්සියේ ඇතිවෙන උණ රෝගී තත්ත්වය ඩෙන්ගු රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. බොහෝ රෝගීන් කිසිම සංකූලතාවයක් නැතුව සම්පූර්ණයෙන් සුවය ලබනවා. නමුත් ස්වල්ප ප්‍රමාණයක් සංකූලතාවයන්ට ගොදුරු වෙන්න පුළුවන්. අප දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. අපට උණ තිබෙනවා නම් පැරසිටමෝල් කියන ඖෂධය පමණක් භාවිතා කළ යුතුයි. ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන් වැනි ඖෂධ භාවිතා නොකළ යුතුයි. ඔබ අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගියෙක් නම් රුධිරය කැටි ගැහිම වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ප්‍රීන්, ක්ලොපිඩොග්‍රල් වැනි බෙහෙත් භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි. ඒත් එක්කම ඔබට උණ හැදිලා තියෙන දවස්වල ඝනආහාර හැකිතරම් දුරට පාවිච්චි කළ යුතුයි. ඒ වගේම දියර දවසකට මිලිලීටර් 2000ක් 2500ක පමණ ප්‍රමාණයක් භාවිතා කළ යුතුයි. උණ දින දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි. වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කර බලා ඔබට අදාළ ලේ පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දෙනවා ඇති. උණ දවස්සක් හෝ දවස් දෙකක් පැවතියත් මම පහත සඳහන් කරන රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ඔබට අධික ලෙස වමනේ යාම, තද බඩේ කැක්කුම, අසාමාන්‍ය පරිදි රුධිරය වහනය වීම, මල සමග, වමනය සමග ලේ පිටවීම, තද නිදිමත ගතිය, අඩුවෙන් මුත්‍රා යාම වගේ රෝග ලක්ෂණ තිබේ නම් ඔබ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුයි. ඩෙන්ගු රෝගය වළක්වා ගැනීමට අපට කරන්න පුළුවන් දේ තමයි අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම. ඒත් එක්කම නිසි වේලාවට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ඩෙන්ගු රෝගයෙන් ඇතිවන සංකූලතා අවම කර ගැනීමට අපට පුළුවන්. දෙක්කනේ අපි අවදියෙන් හිටියොත් ඕනෑම අවදානමක් ජයග්‍රහණය කළ හැකි බව.